අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට රටේ දැනට තියෙන ක්‍රමවේදයන් හරහා හෝ මේ මරණ සංඛ්‍යාව පාලනය කිරීමට ඒ වගේම අපගේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අපි තවදුරටත් තීව්‍රව කටයුතු කළ යුතුයි කියන එක ඒ සම්බන්ධයෙන් පහුගිය කාල සීමාවෙදී යම් යම් අඩුපාඩුකම් සිද්ධ වුණා කියන එක අපි පැහැදිලිව පේන්න තිබ්බා යම් දත්ත ලබා ගැනීම අපහසුතා තිබ්බා ඒ හින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය කෙරුවා ඒ දත්ත රැස් කිරීමේ සහ ඒක සම්බන්ධීකරණ මේ කොවිඩ් කළමනාකරණය සම්බන්ධීකරීමේ ඒකකය පිටවන්න ඒ ඒකකය හරහා මේ වෙනකොට අපි අපගේ සමිත ශාඛා හරහා විවිධ දත්ත රැස් කරමින් පවතිනවා රට පුරා තියෙන රෝහල් වල තත්ත්වය ඒ වගේම ඖෂධ වල තත්ත්වය ඔක්සිජන් වල තත්ත්වය සහ රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අපි මේ වෙනකොට දත්ත රැස් කරමින් පවතිනවා ඊයේ දිනේ වෙනකොට අපිට ලැබිච්ච වාර්තා අනුව ගම්පහ ප්‍රදේශයේ ඉතාමත්ම ශීඝ්‍ර ව්‍යාප්තියක් සිද්ධ වෙන බවට පේන්න තිබ්බා ගම්පහ ප්‍රදේශයේ සෑම පළාතකින්ම ගත්තහම රෝගීන්ගේ වාර්තා වීමේ වැඩි බවක් අපිට පේන්න තිබ්බා ඒකට හේතුව තමයි මේ රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ කියන ප්‍රදේශයේ ඒ වගේම කටුනායක මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුරම කටුනායක කියන ප්‍රදේශවල ඒ වගේම ඊට බාහිරව තියෙන අනිකුත් ප්‍රදේශවල ගත්තහම බරපතල ලෙස රෝග ව්‍යාප්තියක් අපි ඊයේ දිනේදී නිරීක්ෂණය කර ලැබුවා. ඉතින් කොළඹ දිස්ත්‍රික්කෙත් අපි හිතනවා ඒ හා සමානවම ඇති කියලා. නමුත් අපි වාර්තා අනුව බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ප්‍රක්ෂේපණයන් කරන්න සහ මේ ප්‍රක්ෂේපණයන් හරහා රෝග නිවාරණය සහ වළක්වා ගැනීම කියන මේ කටයුතු තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ජනතාව හැටියට මේ වෙලාවේ ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි සඳුදා දිනය සහ ඒ සතිය ඇතුළතදී කටයුතු කරන්න කොහොමද කියලා මොකද දින තුනකට පස්සේ මිනිස්සු වෙළඳ පොළවල් වලට යන්න පුළුවන් එතකොට මිනිස්සු කාර්යාල වලට යන්න පුළුවන් ඒ කාලය තුළදී පුළුවන් තරම් දුරස්ථභාවය ඇති කර ගැනීමටත් ඒ වගේම මුඛාවරණ නිවැරදි ලෙස පැළඳීමටත් ඒ වගේම අනෙකුත් අපි දිලා තියෙන සෞඛ්‍ය පුරුදු හරියාකාරව පවත්වා ගැනීමටත් කටයුතු කරන ලෙස කාර්මිකව ඉල්ලා සිටිනවා. එහෙම වුණේ නැත්නම් මේ රෝග ව්‍යාප්තිය කියන එක සාමාන්‍ය පරිදි අපිට වෙනදා කිව්ව විදිහට අපිට පාලනය කරගන්න බැරි වේවි. ඒ සඳහා විශේෂ අවධානයක් මේ වෙලාවේ අවශ්‍යයි. ඒ වගේම එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව සිද්ධ වෙමින් පවතිනවා. එන්නත් කිරීමේ දැනට ලැබිලා තියෙන එන්නත් ජනතාව අතර බෙදා දීමේ නැත්නම් ජනතාවට ලබා දීමේ කටයුතු ඉතාම යහුසුලව සිද්ධ වෙනවා. නමුත් තවත් එන්නත් ඔබ ලැබිය යුතුයි. ඒ ලැබීම සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු ඉන්නවා රජයේ ඉතාමත් ඉක්මනින් කඩිනම් පියවර අරගෙන මේ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි කියන එක. මොකද ඒ එන්නත් කිරීමේ වැදගත්කම අපි මුල සිටම පහදලා දුන්නා මේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා රජයේ පාර්ශ්වයෙනුත් ඒ වගේම ජනතාවගේ පාර්ශ්වයෙනුත් සෞඛ්‍ය අංශවලුනුත් මේ තියෙන සියලුම පාර්ශ්ව තුනම එකතු කරගෙන මේ රෝගයෙන් කොයි මාර්ජයග්‍රහණය කරන්න. මොකද දවස් 10කට 300ක් කියන එක. ඉතින් ඉතාමත්ම නරක සංඛ්‍යාවක්. අපි බලාපොරොත්තු වෙනවා මේ සංඛ්‍යාව කුමන හෝ ආකාරයකින් ඉතාමත්ම පහළ මට්ටමකට ගේන්න කොවිඩ් රෝගීන් මිය යන සංඛ්‍යාව ඉතාමත්ම ශීඝ්‍ර ලෙස අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය සේවකයෝ හැටියටත් වෛද්‍යවරු හැටියටත් අපි යොසුලෝ කටයුතු කරන ජනතාවගේ ලැබිය යුතු සහයෝගය ඒ ආකාරයෙන්ම අපි අපිට ලබා දෙයි කියන එක අපි විශ්වාස කරනවා. ඔව් ගංවතුරු සහ මේ තියෙන අයහපත් කාලගුණක තත්ත්වයේ හින්දා යම් යම් ප්‍රායෝගික ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කොහොම හරි ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. මොකද ඒක වැදගත් මේ වෙලාවේ තවත් රෝගී ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා. ඒ හින්දා අපි කාර්මිකව ඉල්ලා සිටිනවා මේ ගංවතුර තත්ත්වය සමග ඇති වෙලා තියෙන අපහසුතාවය මගහරවා ගන්න ගමන්ම අපිට පුළුවන් වෙයි කියලා මේ 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 දීලා තියෙන සෞඛ්‍ය මාර්ග උපදේශයන් පිළිපදින්න. ඒක පිළිපැදීම තමුන්ගේ ආරක්ෂාවට හොඳයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ගංවතුර තත්ත්වයත් එක්ක යම් යම් අනෙකුත්
බෝවන රෝග පැතිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ බෝවන රෝග පැතිරීමේ හැකියාව වළක්වා ගැනීම සඳහාත් වසංගත රෝග ඒකකය යම් කිසි වැඩපිළිවෙලක් යොදයි කියලා. ඒ වගේම අපි දැක්ක දැන් කොම්පියුටර් යම් අන්දුරාත්මක තත්ත්වයකට පස්සේ පිළියන්දල සෞඛ්‍යන දැනුම් කොටස මේ වෙද්දී මේ කාල සීමාවෙන් 1000කට වැඩි ආසාදන ප්‍රමාණයක් වාර්තා වෙනවා. मंगिता सौख्यांश ताक्षणिक कारण पदनाम करगन गीर्ण विनस्कर हुदनेट हुदाणे तम ये सिद्ध्य ताक्षणिक तीर्ण अग्गा अभी यां किसी विद्यात्मक पदनमक ते विद्यात्मक पदनम तुतमा सौख्य सेवा अध्यक्ष जनरल वर्या ते वगे मे प्रदेश इन सौख्य वैद्य निर्धारित मतला तीरने ते तीरने मंगिता निवेदि तीर्ण ඉතින් ඒක යම් කිසි දේශපාලන හෝ වෙනත් බලපෑමක් මත වෙනස් කිරීම ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට කරන අසාධාරණයක්. ඉතින් ඒ අසාධාරණයට ලක් වෙන්නේ ඒ ජනතාව. ඉතින් ඒක අවාසනාවන්ත සිද්ධියක්. මේ වෙනකොට ඒකේ ප්‍රතිඵල ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව අත්දකින්න ඉන්නවා. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL breaking subscribe කරන්න.